නමෝ තස් භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස ශ්‍රද්ධා සම්පන්න කාරුණික පින්තුනි හැම කෙනෙක්ම අද දවසේදීත් ලෝතර බුදුරජාණන් වහන්සේ දේශනා කළ උතුම් ධර්මයෙන් සල්පයක් ශ්‍රවණය කරගන්නට සූදානම් වෙන මොහොත අපි දිගටම සාකච්ඡා කළේ අභිධර්ම පිටකයේ ධම්ම සංගණිප්‍රකරණයේ එන රූපකාණ්ඩයට අදාළව අපි ඒක විදේන රූප සංගහෝ කියන කොටස අවසන් කරලා ඉන් පස්සේ දුවිදේන රූප සංගහෝ කියන කොටසේ අතිරූපං උපාදා අතිරූපං නෝ උපාදා කියන දුකය එහෙමත් නැතිනම් මාතිකා දෙක අරගෙන මේ මාතිකා දෙක යටතේ අතිරූපං උපාදා කියන එකේ උපාදා රූප මොනවද කියන ටික විග්‍රහ කරගෙන යන්නේ ඒ අතිරූපං උපාදා කියන එකෙත් චක්කායතන රූපය අපි විස්තර කරගන්නේ චක්කායතන රූපය කොහොමද කියන එක ගැන. එතකොට චක්කායතන රූපය විස්තර කරගන්නකොට අපි ඒක කතා කළා බොහොම විස්තරාත්මකව. ඇස කියන එක කතා කරන්න මේ ශාසනයේ මොන අර්ථයෙන්ද කියන එක. එතකොට ඇස කියන එක නිකම්ම ඇති වුණු ධර්මයක් නොවන විදිහටත් ඒ වගේම ඇස කියන එක අපි මේ තියනවා කියලා හිතාගෙන ඉන්න සංකල්පයේ තුල පනවන්න බැරි දෙයක් විදිහටත් පසාදෝ අත්භව පරියාපන්නෝ ඒ වගේම අනිදස්සනං සප්පටිගං මෙන්න මේ වගේ ප්‍රසාදවත් ආත්මභාවය අනුව ගියපු ඒ වගේම අනිදර්ශන දකින්න බැරි සප්පටිග ගැටීම් ස්වභාවයෙන් යුක්ත මේ වගේ මාතිකා ටිකක් ඔස්සේ අපි කතා කළා. ඊට පස්සේ විග්‍රහ කළා ඇසෙන් රූපය දකිනවා නම් කියන කාරණය. ඊට පස්සේ ඇසෙහි රූපය පතිත වෙනවා නම් කියන කාරණය. ඊට පස්සේ රූපයෙහි ඇස පතිත වෙනවා නම් කියන කාරණය. මේ විදිහට මේ න්‍යායන් කීපයක් ඔස්සේ අපි කතා කළා. මේකෙදි මේ න්‍යායන් කීපයකින් පෙන්වන්න හේතුවත් අපි කිව්වා. ඒ න්‍යායන් කීපයකින් පෙන්වන්න අවශ්‍ය වන හේතුව තමයි වෙනමම ඒක සංග්‍රහ කරලා වෙනමම ඒක දක්වන්න ගියොත් මේ සියලු හාත්පස කියන මේ ලක්ෂණය පැමිණෙන්නේ නැති නිසා. ඒක නිසා මේ කොයි පැත්තෙන් කිව්වත් කොයි ප්‍රදේශයෙන් කතා කළත් මේ කතා කරන්නේ ඇසෙන්තර රූපයත් රූපෙන්තරව ඇසත් කියන තැන පැනවීමක් නැති බට්ටමකට කියන නුවණක් ගන්න අවශ්‍ය නිසායි මේ හාත්පස පැනවීම හාත්පස පෙන්වීම කළේ. මේ කාරණා ටික විග්‍රහ කරනකොට අපිට එන්න ඕනේ නුවණ තමයි ඥාන දර්ශනය තමයි හැම වෙලාවකදීම ඇහැයි කියලා යම් තැනක පැනවීමක් තියෙනවා නම් එතනම රූපය පැනවනවා. රූපය පිළිබඳව යම් පැනවීමක් කරනවා නම් එතනම ඇහැ ගැන පැනවීමක් කරනවා. හැබැයි මෙතනදී ඇස සහ රූපය පිළිබඳව තේරුම් ගන්න එක වටිනවා. ඇස කියලා කියන එකයි රූපය කියලා කියන එකයි මේ අපි දකින ඇහැ නෙමෙයි කියන එක අපි මුලින්ම මතක් කළා. රූපය කියනකොටත් අපි කතා කරන විඥානන ස්වභාවයේ තියෙන රූපේ නෙමෙයි. ඒ කියන්නේ අපි රූපය ගැන අද දැනගන්නවානේ. රූපය ආරම්භය මේ දැනගන්න තැනකදී අපි රූපය කියලා මේ දැනගන්න එක සාධාරණ සහේතුක මට්ටමක් නෙමෙයි. මොකද අපි නාම ධර්ම ටිකක් දැනගන්නවා. නාම ධර්මතා ටික දැනගන්න එකකට අපි කියනවා රූපය ගැන දැනගන්නවා කියලා. නාම ධර්මතා ටිකක් දැනගන්න එකට අපි කියනවා රූපය ගැන දැනගන්නවා කියලා. මෙන්න මේ කාරණාව තමයි අපි වෙනස් වෙන්න ඕනේ දේ. රූපේස් කියලා කියනකොට අපි මේ රූපස්කන්ධය කියන තැනින් මේ සංග්‍රහ කරන්නේ. එතකොට රූපස්කන්ධය කියලා කියනකොට
ඒ තුර දකින්න එපා ගස් ගල් ගෙවල් දොරවල් යාන වාහන ඌ රූප. ඒ රූප නෙමෙයි මේ කතා කරන්නේ. රූපස්කන්ධයේ ස්වභාවය. මෙතන නම් ඇහැ නම් ඇහැට ගෝචර වෙන වර්ණ සතහන් මාත්‍රය පමණයි. එතකොට ඇහැ හරහා දැනගන්නකොට අපි දැනගන්නේ විපාක සිත්තික තුල නැතිනම් විපාකය කියන අවස්ථාව තුල. තව විදිහකින් කියනවා නම් පබස්සර මිදම් භික්ඛවේ චිත්තං කියන තැන හිත ප්‍රභාස්වරයි කියන තැනක ඒ හිතෙන් ඒ කෘත්‍ය පමනක් කරන්නේ. ඇහැට රූපය පතිත වෙන තැනකදී ඇහැට ඇහැ ගැන දැනගන්න හිතෙන් ඇහැ ගැන දැනගන්න බව විතරයි සිද්ධ කරන්නේ. එයා එතනින් තොර දෙයක් ගෙනල්ලා දෙන්නේ නැහැ. ඒ ලක්ෂණ ටිකම අරගෙන ඊට පස්සේ වේදනා සංඥා විඥාන කියලා මනෝ විඥාන මට්ටම විපාක හිතක් තියෙනකොට හිතින් දැනගන්නේ ඒ ලක්ෂණ ටික අරඹයා හිතට ඇතිවුණු වේදනා සංඥා කියන ගති ස්වභාවයේ මිසක වෙනත් දෙයක් ගැන නෙමෙයි. ඇහැ ගැනවත් රූපය ගැනවත් නෙමෙයි. මේ ටිකට කියනවා මූලික කාරණා ටික. මේ මූලික කාරණා ටික ඒ ටික විපාක ධර්ම. ඒක කෙලෙස් නැහැ. කිලිටි නැහැ. මේක තමයි විපාකය. මේකට කියනවා ස්කන්ධය කියලා. තව වචනයක් කියනවා භූතය කියලා. භූතය කියන්නේ ඌ පරිදි ස්වභාවය. එතකොට දැන් මෙන්න මේ ධර්මතා ටික ගැන තමයි අපිට හොඳ අවබෝධයක් ඇති වෙන්න ඕනේ. මේ අවබෝධය තමයි බොහොම වැදගත්ම දේ. මේ කාරණා ටික පිළිබඳව අපි දැනගන්න එක. ඒකයි අපි ජීවිතය තුළින් මේ දේ දකින ක්‍රමයේ පිළිබඳව අපි විමසීමක් කරන්නේ. බොහෝ දෙනෙක් සමහර වෙලාවට මතක් කරනවා මේ කියන කාරණා ටික ටිකක් ගැඹුරුයි, ටිකක් සරල කරන්න පුළුවන්ද කියන එක. ඒක නිසාම තමයි මේ නැවත නැවතත් මේ කාරණා ටික විග්‍රහ කරමින් කියන්නේ. මේ කාරණා ටික බොහොම සුවිශේෂී අපිට අත්‍යවශ්‍ය වෙන කාරණා ටිකක් වෙන නිසා. මේකෙදි අදහසක් ඇති කරගන්න එපා. ගොඩක් වෙලාවට මතක් කරනවා වගේ මේ කාරණා ඔක්කොම පාඩම් කරගෙන ලියාගෙන කෙටි සටහන් ගහගෙන නිවන් දකින්න ඕන කියන ශාසනයක් නෙමෙයි. එහෙම නිවන් දකින්න පුළුවන් කියනවත් නෙමෙයි. මේ කියන්නේ මේක ජීවිතයේ තමා තුළ අවබෝධ කරගන්න නුවණ, තමා තුළ දකින නුවණ. ඒ නුවණට තමයි ආශ්‍රවක්ෂය වෙන නුවණක් ඇති වෙන්න කියන කාරණේ ගැනයි මේ විග්‍රහ කරගෙන යන්නේ. එතකොට මෙතනදී අපි කතා කළා කාරණා තුනක්. එකක් අපි මග ඇරියා. ඒ තමයි අපි ඇසෙන් රූපේ දකී කියන එක කතා කළා. ඇසෙහි රූපේ ගැටෙයි කියන එක කතා කළා. රූපේහි ඇස ගැටෙයි කියන එක කතා කළා. එතනින් එහාට තව කාරණයක් තියෙනවා. ඒ කාරණේ අපි කතා කළේ නැහැ. ඒ තමයි යං චක්කුං චතුන්නං මහා භූතානං උපාදාය. යම් ඇහැක් තියෙනවා සතර මහා ධාතු ඇසුරු කරගත්ත. පසාදෝ අත්ථ භව පරියාපන්නෝ ප්‍රසාදවත්තු. ආත්ම භාවය අනුව ගියපු යම් ඇහැක් තියෙනවා නම් අනිදස්සනෝ සප්පටිගෝ අනිදස්සනෝ සප්පටිග ගැටීම් සහිත දකින්න බැරි ඇහැක් තියෙනවා නම් මේ ඇහැ යං චක්කුන් නිසාය. යම් ඇහැක් නිසා රූපං ආරම්භ රූපය ආරම්භය. ඇහැක් නිසා රූපය ආරම්භය. හොඳ වැදගත් කතාවක්. චක්කුන් නිසාය ඇහැ නිසා. ඒ වගේම රූපං ආරම්භ රූපය ආරම්භය. චක්කු සම්පස්සෝ උපජ්ජිවා. චක්කු සම්පස්සේ ඉපදුනා නම් උපජ්ජතිවා. චක්කු සම්පස්සේ උපදිනවා නම් චක්කු සම්පස්සං උපජ්ජිස්සති. චක්කු සම්පස්සෝ උපජ්ජිස්සති. චක්කු සම්පස්සේ උපදින්නේ නම් චක්කු සම්පස්සං උපජ්ජේවා. චක්කු සම්පස්සෝ උපජ්ජේවා. චක්කු සම්පස්සය උපදින බවක් තියෙනවා නම් මෙන්න මේ කියන මොන ආකාරයක මොන ස්වභාවයක් වුණත් චක්කුම් පේතං මේ ස්වභාවයට තමයි ඇහැ කියලා කියන්නේ. ඒ වගේම චක්කා යතනම් පේතං. චක්කා යතනය කියන්නේ මේකටම තමයි. ඒ වගේම චක්කු ධාතු පේසෝ. චක්කු ධාතු කියන්නේ මේකමයි. දැන් මේ විදිහට දැන් චක්කු සම්පස්සේ උපදින බවක් තියෙනවා නම් ඇහැණුගේ චක්කු සම්පස්සේ උපදින බවක් තියෙනවා නම් කියලා දැන් මේ විග්‍රහයක් කරනවා. දැන් මේ කාරණාව බොහොම වැදගත් තැනක් මේ විග්‍රහ වෙන තැනක. හේතුව තමයි මේ සාකච්ඡාව කරනකොට මේ කතාව කරනකොට ඇතම් කෙනෙකුට ඇතිවෙන ප්‍රශ්නයක් තියෙනවා.
ඒ ඇතැම් කෙනෙකුට ඇතිවෙන ප්‍රශ්නය තමයි. දැන් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා එක සිතක එක මොහොතක හටගන්නකොට ඒ හිතක් හටගන්නවා කියන ස්කන්ධ පංචකයක හටගැනීමක්. එතකොට මේ එක ස්කන්ධ පංචකයක් තුළ එකක් පුරේජාතයි එකක් පච්චාජාතයි කියලා බෙදන්න පුළුවන් කමක් ඇත්තේ නැහැ. එකක් පුරේජාතයි එකක් පච්චාජාතයි කියලා බෙදන්න බෑ. පුරේජාතයි කියලා කිව්වේ මේ ටික කලින් හටගත්තා, මේ ටික පස්සේ. දැන් ඇහැ රූප දෙක කලින්, ඇහැ රූප දෙක පස්සේ කියලා බෙදන්න බෑ. මේ නාම රූප දෙක නැතිනම් වේදනා සංඥා සංකාර විඥාන කියන ටික පස්සේ, ඇහැ රූප දෙක කලින් හටගත්තා, මේ ටික පස්සේ හටගත්තා. මේ විදිහට පුරේජාතයි කියලා කියන කලින් හටගත්තා, ජාත කියන්නේ හටගත්ත, පුරේ කියන්නේ කලින් කියන එක. එතකොට පෙර හටගත්ත කලින් හටගත්ත ධර්මයේ ඇහැ රූප දෙක වේදනා සංඥා සංකාර විඥාන කියන එක පච්චා ජාතයි. පච්චා කියන්නේ පසුව, ජාත කියන්නේ හටගත්ත, මේ පසුව හටගත්ත දෙයක්. එතකොට මේ ටික පෙරයි මේ ටික පසුයි කියලා දෙකට බෙදන්න පුළුවන් කමක් ඇත්තේ නැහැ. එතකොට එහෙම බෙදන්න පුළුවන් කමක් නැතිකොට කොහොමද කියන්නේ මේ ඇහැයි රූපයයි චක්කු විඥානයයි ආපහු වේදනා සංඥා චේතනා මේ විදිහට මේ ටික වෙන් වශයෙන් කතා කරන්නේ කොහොමද කියලා කතාවක් මතයක් කෙනෙකුට ඇති වෙන්න පුළුවන්. අපි මේක පොඩ්ඩක් විග්‍රහ කරගන්න එක බොහොම වටිනවා, බොහොම වැදගත් කියලා හිතෙනවා. මේ කාරණා ටික ටිකක් විමසලා බලන එක. අපි කිව්වොත් මේ සතහන අනුසාරයෙන් අපි මේ ගැන පොඩ්ඩක් කතා කළොත් මේ ඇස සහ රූපය කියලා කියන තැනක ඇසයි රූපයයි චක්කු විඥානයයි කාරණා තුනක් තියෙනවා. ඇස රූපය සහ චක්කු විඥානේ. ඇහැයි රූපයයි කියන එක අපි දන්නවා. දැන් චක්කායතන රූපේ, රූපායතන රූපේ මේ දෙකම රූපස්කන්ධයට අයිති ධර්මතා දෙකක්. එතකොට මේ දෙක රූපස්කන්ධේ. එතකොට දැන් චක්කු විඥානේ කියනකොට මේක විපාක හිතක්. දැන් චක්කු විඥානේ හිත කියන කාරණාව හටගන්න මොහොත වෙනකොට මේ චක්කු විඥාන හිත හටගන්නවාද ස්පර්ශය නැතුව, වේදනාව නැතුව, සංඥාව නැතුව, සංඛාරය නැතුව චක්කු විඥානේ හටගන්නවද? මේ චක්කු විඥානේ පමණක් වෙනමම තනියම හටගන්නේ නැහැ. ඇහැ රූප ඇති තැනක චක්කු විඥානය හටගන්නවා කියනකොට මෙතන තියෙනවා චක්කු විඥානය කියන කාරණේ තුළ ස්කන්ධ පංචකයක් නියෝජනය වෙනවා. නමුත් එතනදි මූලිකත්වයේ ගන්නේ විජානන කෘත්‍යය. චක්කු විඥාන හිතේදී මූලිකත්වයේ ගන්නවා මෙතන විජානන කෘත්‍යය. ඒක නිසා තමයි චක්කු විඥානය කියන දේ නම් කරන්නේ. එහෙම නැතිනම් මෙතන චක්කු විඥානේ තනියෙන් හිටගෙන ඉන්නව නෙමෙයි අනිත් ධර්මතාව ටික නැතුව. එතකොට මෙතන ස්කන්ධ පංචකයක පැවැත්මක් තියෙනවා. එතකොට තින්නං සංගති පස්සෝ කියලා කියනකොට තුන් දෙනාගේ එකතුවෙන් ස්පර්ශයයි කියනකොට දැන් මේ විඥානය ඇති වෙලා ඊට පස්සේ ස්පර්ශය ඇති වෙනවා කියන කාරණා ස්පර්ශයේ තනියම තියෙන්නේ නැහැ. ස්පර්ශය කියන දේ තනියම තියෙන්න පුළුවන් කමක් ඇත්තේ නැහැ. මෙතනත් මනෝධාතු සිතක්. හැබැයි මේ මනෝධාතු සිතේ ස්පර්ශය තමයි මූලිකත්වයේ ගන්න එක. මේ මනෝධාතු සිතේ ස්පර්ශය තමයි මූලිකත්වයේ ගන්න නායකය. මෙතන කතා කළ යුතු තැන ඒකෙන් තමයි නම් කරලා තියෙන්නේ. එතකොට වේදනා සංඥා චේතනා කියලා කියනකොට මෙතනදී වේදනා සංඥා කියනකොට හැම වෙලාවකදීම ඇහැ බිඳුණු බව විඳින කම කියලා කියනකොට මෙතන වේදනා ගතිය ප්‍රකට වුණ තැන, සංඥා ගතිය ප්‍රකට වුණ තැන, චේතනා බව ප්‍රකට වුණ තැන, මනෝ විඥානයේදී ආපහු විඥාන බව ප්‍රකට වුණ තැන. එතකොට මේ එක එක ස්කන්ධ පංචකයේ ගොඩක් ගැන මේ කතා කරන්නේ. අපි කිව්වොත් ගොඩක් දෙනෙක් අහල පුරුදු නිසා අපි මේ කතාවට සම්පූර්ණ පූර්ණ වශයෙන් අපි ගලපන්නේ නැහැ. නමුත් භවාංග, භවාංග චලන, භවාංග උපච්ඡේද, පංචද්වාරා වජ්ජන, සම්පටිච්ඡන, සම්තිරණ කියන මේ කාරණා ටික අපි කතා කළොත් ඒ ඔක්කොම මනෝ ධාතු සිත්. එතකොට රූපයක් දැකින ගමන් ඒ ඔක්කොම ඇති වෙන විපාක සිත් ටික ගැන කතා කරනවා. එතකොට ඒ විපාක සිත් වල ඇති වෙන ලක්ෂණ ටික තමයි මේ කාරණා ටික අපි ගත්තොත් මදුපෙන්ඩික සූත්‍රයේ තියෙන පරයය තමයි දල වශයෙන් මේ රූප සටහනකට නගලා තියෙන්නේ. එතකොට මේ පරයය තුළ අපිට කතා කරන්න පුළුවන්කම තියෙනවා. මේ ඔක්කොම එකම හිතක යෙදෙන ධර්මතාව ටික නෙමෙයි. මේ ඔක්කොම එකම හිතෙන් පණවන්න පුළුවන් වුණොත් එහෙම මේ විපාකත් මේ නව කර්මත් ඔක්කොම එකම හිතක පණවල තියෙනවා. මේ විපාක සහ නව කර්ම ටික
අපිට කවදාවත් එකම හිතක පණවන්න පුළුවන් කමක් නැහැ. මෙතන විපාක සිත් එකක් නෙමෙයි, විපාක සිත් රාශියක් තියෙනවා. මනෝ ධාතු සිත්, මනෝ විඥාන ධාතු සිත්, එතකොට දිට්ඨත් අභින රූපත් මනෝ විඥාන ධාතු සිත්. ඒකට මේ වගේ සිත් ගොඩක්, මෙතන සිත් රාශියක් තියෙනවා. එතකොට මේ සිත් රාශිය හැම වෙලාවකදීම මේ ටික ඔක්කොම එකක් කියලා සංග්‍රහ කරන අදහසක් ගන්න එපා. එහෙම ගත්තොත් අපිට වරදිනවා. මොකද ස්කන්ධ පංචකයක් එකට එකට කඩලා දක්වන්න පුළුවන් කමක් ඇත්තේ නැහැ. නමුත් මේ ස්කන්ධ පංචකය මේ අපිට අවශ්‍ය වෙන්නේ න්‍යායාත්මකව බෙදාගත්ත මේ විදිහට මේක වෙනයි, මේක වෙනයි, මේක වෙනයි කියලා කරුණු ගොඩක් පෙන්වීමක් නෙමෙයි. මෙතනදී අපිට අවශ්‍ය වෙන්නේ කරුණු ගොඩක් පෙන්වීම නෙමෙයි. අපිට අවශ්‍ය වෙන්නේ රූපයක් එළියේ තියනවා, මෙහෙම කෙනෙක් ඉන්නවා කියලා අපිට ඇති වෙන දර්ශනය තුළ මේක කොහොමද මේ සිද්ධිය වෙන්නේ කියන එකේ මූලික ලක්ෂණ ටිකයි අපි මේ කතා කරන්නේ සම්පූර්ණ සමස්ත සිද්ධියක් තුළ. එතකොට මේ සමස්ත සිද්ධියක් ගැන කතා කළේ නුවණක් ගන්න මිසක කරුණු ගොඩක් පෙළගස්සගෙන කරුණු ගොඩක් ගැන දැනගන්න නම් නෙමෙයි. ඒක නිසා තමයි මේක අපි වෙනම බෙදලා කතා නොකරන්නේ. බුදුරජාණන් වහන්සේත් ඒක වෙනම බෙද 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 විග්‍රහ කරන්නේ නැතුව මදුපිණ්ඩික සූත්‍ර පරියායකදී වගේ වෙනම පෙන්වුවේ නැත්තේ කාරණා. ඒකෙන් අදහසක් ඇති කරගන්න එපා. මේ ටික පුරේ ජාතයි, මේක පච්චා ජාතයි කියලා. හැබැයි මෙහෙම කියන්න වෙනවා, මේ විඥාන, මේ චක්කු විඥාන සිත පුරේ ජාතයි, මනෝ විඥාන සිත පච්චා ජාතයි, ඒක කියන්න වෙනවා. හැබැයි මේ මනෝ විඥාන සිත ඇතුලේ තියෙන වේදනා සංඥා සංඛාර ටික පුරේ ජාතයි, මනෝ විඥානයේ පච්චා ජාතයි කියන්න බෑ. මේ පහ එකටම හටගත්තේ, මේ පහ එකටම නිරුද්ධ වෙන්නේ. ඒක නිසා මේ කාරණා ටික විශ්ලේෂණය කරගන්නකොට ඒ කාරණාව මතක තියාගන්න එක බොහොම වැදගත් දෙයක්. මොකද මේ ටික පෙරපසු කියලා පණවන්න දෙයක් බෑ ස්කන්ධ පංචකයක් ඇතුළත පණවන පැනවීම තුළ. නමුත් මේ කාරණාව සමස්ත සිද්ධියක් තුළ විග්‍රහ කරන්න ගියොත්, එකම සිද්ධිය ඇතුළත මේ සිද්ධිය විග්‍රහ කරගන්න ගියොත් එක ස්කන්ධ පංචකයක් ඇතුළේ අපි පංචස්කන්ධයත් පංච උපාදානස්කන්ධයත් එකම තැනකට දාලා එකම තැනකින් සංග්‍රහ කරගත්ත වෙනවා. පංචස්කන්ධයත් පංච උපාදානස්කන්ධයත් එකම තැනකට දාලා එකම තැනකින් සංග්‍රහ කරගන්න ගියාට පස්සේ අපිට කවදාවත් මිදීමක් නම් ඇති වෙන්නේ නැහැ. අපිට පංච උපාදානස්කන්ධයෙන් මිදෙන්න නම් හම්බ වෙන්නේ නැහැ. මේ දෙකම නැතිනම් නව විපාක ටිකත් නව කර්ම ටිකත් ඔක්කොම එකම සිතක පණවන්න වෙලා. ඒක නිසා මේ එක රූපයේ පෙනෙන සමස්ත සිද්ධාන්තයක්. හැබැයි රූපයේ පෙනෙන සමස්ත සිද්ධාන්තය තුළ, රූපයේ පෙනෙන රූපය දැනගන්න සමස්ත සිද්ධාන්තය තුළ එක හිතකින් මේ ගැන කතා කරන්න නම් කිසිසේත්ම පුළුවන් කමක් ඇත්තේ නැහැ. ඒක නිසා ඒ ගැන අපි අවබෝධ කරගන්න එක, ඒ ගැන දැනගන්න එක වටිනවා මේ කාරණාව විග්‍රහ කරගන්නකොට. එතකොට දැන් අපිට චක්කු සම්පස්සේ කියලා කතා කරනකොට ඇස සහ රූපය සහ චක්කු සම්පස්සය කියලා කතා කරනකොට මේ කතා කරන මේ පරියාය සම්පූර්ණම කතා කරන්නේ මෙන්න මේ ස්පර්ශයෙන් මේ පැත්තේ තියෙන මේ කාරණා ටික ඔස්සේ. විපාක, ඇස, රූප, චක්කු විඥාන කියන මෙන්න මේ කාරණා තුන ඇතුළේ තියෙන ධර්මතා ටිකක් තමයි මේ කතා කරන්නේ. එතකොට මෙතන මේ සිද්ධිය කතා කරනකොට, අපි ඇස රූපය සහ චක්කු විඥානය කියන මේ සිද්ධිය කතා කරනකොට, දැන් අපි විග්‍රහ කරගෙන යන්නේ චක්කායතන රූපය ගැන. එතකොට චක්කායතන රූපය විස්තර කරගන්නකොට අපි දැන් ඇසෙන් රූපය දකී කියලා කතා කළා, ඇසෙහි රූපය පතිත වෙයි කියලා කතා කළා, රූපෙහි ඇස ගැටි පතිත වෙයි කියලා පටිහඤ්ඤති කියන වචනයෙන් කතා කළා. ඊට පස්සේ කියනවා යං චක්කුං නිස්සාය රූපං ආරබ්බ. ඇසක් නිසා රූපයක් ආරම්භය. චක්කුං නිසාය රූපං ආරබ්බ. ඇසක් නිසා රූපය ආරම්භය. යං චක්කු සම්පස්සං උප්පජ්ජති. චක්කු සම්පස්සයක් උපදිනවා නම්, එතකොට චක්කු සම්පස්සය කියන එක දකින්න මෙතන චක්කු විඥාණයට පෙර චක්කු විඥාණය කියන මේ ගොඩ ඇතුලේ තියෙන චක්කු සම්පස්සය කියන දේ, චක්කු සම්පස්සය කියන ගතිය මේ ගැන කතා කරන්නේ. එතකොට මෙතන ගතියක් තියෙනවා. එකක් තමයි පටිඝ සම්පස්සය කියලා, අනිත් එක තමයි අදිවචන සම්පස්සය කියලා.
පටිග සම්පස්සේ කියලා කියනවා මෙන්න මෙතන ඇසට රූපේ ගැටෙන මේ ගතියක් කතා කරනවනේ ඒකට කියනවා පටිග සම්පස්සේ කියලා. ඒ වගේම මේ ධර්මතා ටික අරගත්ත මේ නාම ධර්මතාවල යම් ස්පර්ශයක් තියෙනවා නම් ඒකට කියනවා අදිවචන සම්පස්සේ කියලා. ඒක නාම ධර්මතාවල වෙන ස්පර්ශයට කියනවා අදිවචනය කියලා. පටිග කියලා කියන්නේ ගැටීම. එතකොට මේ ඇසට රූපේ පතිත වෙනවා කියන එක මේක රළු මට්ටමේ ගැටීමක් නිසා ඒකට කියනවා පටිග සම්පස්සේ කියලා. එතකොට මෙතන ඇස සහ රූපේ කියන තැන පටිග සම්පස්සේ කියන කතාවෙන් අපිට කතා කරන්නේ ඇසට රූපේ පතිත වෙනවා කියන තැන මේ පටිග සම්පස්සයක්. එතකොට චක්කු සම්පස්සෝ uppajjiva uppajjatiwa uppajjissatiwa. එතකොට මෙතන චක්කු සම්පස්සය හටගත්තානම් හටගෙන තියෙනවා නම් අනාගතයට හට ගන්නවා නම් කොටින්ම චක්කු සම්පස්සේ කියන ලක්ෂණයක් මෙතන හට ගන්න බවක් තියෙනවා නම් මෙන්න මේකට තමයි ඇහැ කියලා කියන්නේ. ඊට පස්සේ ඊළඟ එක චක්කු සම්පස්සජා වේදනා, චක්කු සම්පස්සජා සංඥා, චක්කු සම්පස්සජා චේතනා, චක්කු විඥාන. චක්කු සම්පස්සජා වේදනා, චක්කු සම්පස්සජා සංඥා, චක්කු සම්පස්සජා චේතනා, චක්කු විඥාන. එතකොට මේ චක්කු විඥාන කියන තැනට එනකම් මේ කාරණා විග්‍රහ කරලා දෙනවා. එතකොට දැන් මේ චක්කු විඥානය කියන අවස්ථාව තුළ තිබුණු කාරණා ටික තමයි මේ විස්තර කළේ. වේදනා, සංඥා, සංඛාර, විඥාන කියන මෙන්න මේ ගති බවක් තියෙන මේ එකම රූපේ කියන කාරණාව ගැටෙන මොහොත ගැන මේ කතා කළේ. චක්කුම් පේතං. ඇහැ කියලා කිව්වේ ඒකට තමයි. දැන් අපි මුලින් මේක දැන් පටන් ගන්නකොටම අපි මතක් කරපු කාරණේ මේ ස්කන්ධ පංචකය වෙන් කරන්න බෑ. එකක් ඇහැ රූප පුරේජාතයි මේක පච්ඡාජාතයි කියලා වෙන් කරන්න බෑ කියලා. එහෙම වුණොත් අපි කලින් හැදිලා තිබුණු ඇහැට මේ රූපෙ ගැටුණා වෙනවා. දැන් මේ ඇහැ හැදීමයි රූපෙ ගැටීමයි මේ කාරණා දෙකක් නෙමෙයි. මේ එකම සිද්ධිය තුළ එකම අවස්ථාවේ සිද්ධ වෙන කාරණා. එතකොට දැන් ඔන්න ඔක්කොම එකටම හටගත්ත ධර්මතා ටික. එතකොට තමයි අපිට ওই කාරණාව සාධාරණ සහේතුක කතා කරන්න පුළුවන් වෙන්නේ. චක්කු සම්පස්සජා වේදනා, චක්කු සම්පස්සජා සංඥා, චක්කු සම්පස්සජා චේතනා, චක්කු විඥාන. එතකොට මේ චක්කු විඥාන කියලා කිව්වෙ මෙතන මනෝ විඥානයේ චක්කු විඥානයේ පටලව ගන්න එපා. මෙතන චක්කු විඥානය කියලා කිව්වේ චක්කු විඥානය තමයි. එතකොට චක්කු විඥානය කියලා කිව්වේ ඇස පිළිබඳව දැනගත්ත විඥානයට. ඒකත් විඥාන බවක් තමයි. ඒක විදිහකින් ගත්තොත් ඒකත් මනෝ විඥානයක් තමයි. නමුත් මේ රූපය දර්ශන කෘත්‍ය සිද්ධ වෙන බව තුල ওই චක්කු විඥානය නැත්තම් කොයි වෙලාවකවත් එතන තියෙන ලක්ෂණ ටික ආරම්භය මනෝ විඥානයේ පහළ වෙන්නේ නැහැ. මනෝ විඥානයගේ පහළ වීමක් නැත්තම් ඒ ලක්ෂණ ටික ආරම්භය නැවත පංච උපාදානස්කන්ධය කියන තැනක නැතිනම් අපි රූපේ දැනගන්නවා කියන මට්ටමක සකස් වීමක් වෙන්නේ නැහැ. ඒක නිසා දැන් අපිට තියෙනවා ඇසයි රූපයයි පිළිබඳව විග්‍රහ කරගන්නකොට මේ ඇස සහ රූපය කියන තැන කතා කරනකොට තනියෙන් කතා කරනව නෙමෙයි ස්කන්ධ පංචකයක්ම කතා කරන්න කියන එක මේ කියන්න උත්සාහවත් වෙන්නේ. වේදනා, සංඥා, සංඛාර, විඥාන කියන ස්කන්ධ පංචකයකටම කොටින්ම කියනවා නම් ඇහැ කියලා කියන්නේ දර්ශන කෘත්‍යයකට මිසක තියෙන එකකට නෙමෙයි. පෙනෙන බවට, පෙනෙන ගතියට මේ පෙනෙන දර්ශන කෘත්‍ය දැනගන්න මොහොත වෙනකොට විඥාන විජානන කෘත්‍ය වෙනකොට ඇත්තේ නැහැ. කෙටියෙන් කියන්නේ මේ ඒ කාරණාව මේ කියන්නේ. කොටිම දිත්තේ දිට්ට මත්තං. විඤ්ඤාතේ විඤ්ඤාත මත්තං. දැකීම දැකීමක් විතරයි, දැනගැනීම දැනගැනීමක් විතරයි. එතකොට දැනගත්තේ නාම ධර්මතා ටික මිසක දැනගන්න බෑ රූපය. දැනගන්න බෑ ඇහැ. එතකොට ඒක විඤ්ඤාතය දැනගන්නේ නාම ධර්මතා ටික. දිත්තේ කියන තැන හැම වෙලාවකදීම තියෙන්නේ මෙන්න මේ ස්කන්ධ පංචකයක පැවැත්ම. දිට්ඨයයි විඤ්ඤාතයයි කලවම් වෙන එක තමයි අපිට තියෙන ප්‍රශ්නේ. ඒක නිසා තමයි මේ දෙකම එකතු වෙලා අද අපි දකින්නේම පුද්ගලයෙක්. දකින්නේම මිනිස්සෙක්. හැබැයි අපි කවදාවත් මිනිස්සෙක් දැකලා නැහැ. අපි මිනිස්සෙක් දැනගෙන තියෙනවා. දැනගන්න එකයි දකින්න එකයි සිද්ධි දෙකක්. දකින්න සිද්ධියට මිනිස්සයා කවදාවත් අයිති නැහැ. මිනිස්සෙක් දකින්න කියන තැන අපිට හැම වෙලාවකදීම තියෙනවා එක්ක ප්‍රිය නැත්නම් අප්‍රිය බව නැතිනම් උපේක්ෂා සහගත බව.
මනුස්සයෙක් ඉන්නවා කියන තැනක ඔය සංකල්ප තුන අනිවාර්යෙන් අපිට බැස ගන්න දෙයක්. එතකොට මේ ප්‍රියමනාප අප්‍රියමනාප කියලා මේ බැසගන්න මේ සංකල්පේ මනුස්සයෙක් ඉන්නවා කියලා හිතන මේ සංකල්පය තුළ ඇති වෙන දෙයක්. එතකොට දැන් සම්පූර්ණම අපිට ඔය මනුස්සයෙක් ඉන්නවා කියන බව ඇති උනේ දැකපු දේ දැකීමෙන් පස්සේ ඉතුරු නැතුව නිරුද්ධයි කියන එක නොදන්න කම නිසා. දැකපු දේ අස්සට දැනගන්න මනුස්සයා කියන එක අයිති කියලා හිතපු කම නිසා. හැබැයි දකින සිද්ධියට දන්න මනුස්සයව ගාව ගන්න එක තමයි අපේ තියෙන ජටාව අවුල කියලා කියන්නේ. අන්තෝ ජටා බහි ජටා ජටායේ ජටිතා පජා කිව්වේ ඒකයි. ඇතුළතත් අවුල් පිටතත් අවුල් මේ සත්‍යයම අවුලෙන් අවුලට පත් වෙලා ඉන්නේ. ඒක නිසා අද දකින දේ දැනගන්න පුළුවන්. දැනගන්න දේ දකින්න පුළුවන්. දකින දේ අල්ලන්න පුළුවන්. අල්ලන දේ දකින්න පුළුවන්. දැන් මේ පොත කවදාවත් අල්ලන්න බෑ කියලා කිව්වොත් ඔය පේන පොත අපිට තර්ක කරන්න පුළුවන්, විතර්ක කරන්න පුළුවන්, අල්ලලා කියන්න පුළුවන්. මේ අහුවෙන්නේ පොත නෙවෙයිද? එතකොට තියෙන ප්‍රශ්නය ඔය පොතනම් අහුවුනේ අතට අල්ලනකොටම ඔබට ඔය මුළු සම්පූර්ණ මුළු පොතේම හැඩේම ප්‍රකට වුණාද? ස්පර්ශයෙන් වෙන් කළොත් ස්පර්ශයට පොතේ හැඩේ ප්‍රකට වුණේ නැහැ. එහෙනම් ඔබට වර්ණේ ප්‍රකට වුණාද? නැහැ. එහෙනම් ඇහැට පෙනුනේ වර්ණේ විතරනේ. වර්ණේ අල්ලන සංඥාව තිබුණේ නැහැනේ. අල්ලන පටිගේ තිබුණේ නැහැනේ. නැත්තම් ඝන කම ගතිය පොට්ටබ්බයක් තිබුණේ නැහැනේ ඇහැට. මෙන්න මේ විදිහට මේ ආයතන ටික වෙන් කරන එකකුයි මේකෙන් සිද්ධ කරන්නේ මේ දර්ශනය තුළ. දිත්තේ දිට්ටමත්තන් කියලා මේ ඇහැ රූප දෙක වෙන් කරලා පෙන්නනවා. මේ ස්කන්ධ පංචකයෙන් උනේ දකින ලක්ෂණය හදලා දෙන එක විතරයි. ඒකෙන් පුළුවන්කම තිබුණේ දකින බව සිද්ධ කරන කාරණේට විතරමයි. එතනින් එහාට දෙයක් මෙතන කරන්න පුළුවන්කම තිබුණේ නැහැ. එතකොට ඒ දකින දේ දැකීමෙන් පස්සේ ඉතුරු නැතුවම නිරුද්ධ වුයි. එතකොට තමයි ඉතුරු කාරණා ටික දැකපු දේ ආරම්භය දැනගන්න සිද්ධිය පටන් ගන්න. ස්පර්ශ වේදනා සංඥා චේතනා මනෝවිඥාන ආපහු නැවත සංඛාර ආපහු නැවත මනෝවිඥාන කියන මට්ටම දැන් නව කර්ම මට්ටම කියන මට්ටම දැන් මේ ඔක්කොම එතකොට දැකපු දේ ඉතුරු නැතුව නිරුද්ධ වුණ තැනක අපි හදාගත්ත ටිකක්. දැන් දැකපු දේ ඉතුරු නැතුව නිරුද්ධ වුණ තැනක අපි මේ කාරණාව හදා ගන්නවා කියලා කියනකොට අපිට දැන් ඒ ඒ ආයතනය ගැන එන්න අවශ්‍ය නුවණ තියෙනවා. ඇහැ ගැන ওই විදිහට අපිට නුවණක් ඇති වෙනකොට දැන් අපිට එන්න ඕනේ අපි කිසිමම කලක රූපේ නෙමෙයි දැනගෙන තියෙන්නේ නාම ධර්මතා ටික. රූපේ ඇසුරු වෙන මොහොතේ අපිට කවදාවත් දැනගන්න පුළුවන් කමක් ඇත්තේ නැහැ. රූපේ ඇසුරු වෙන මොහොතට කවදාවත් හීනකින්වත් අපිට යන්න පුළුවන් කමක් ඇත්තේ නැහැ. රහතන් වහන්සේටවත් බෑ රූපේ ඇසුරු වෙන තැනකට යන්න. ඒක තමයි විපාකය. ඒක තමයි ස්කන්ධ ටික. හැම වෙලාවකදීම අපිට පුළුවන්කම තියෙන්නේ ස්කන්ධ ටික ආරම්භය ප්‍රතිචාර දක්වන ක්‍රමය වෙනස් කරන එකට. ඒ ස්කන්ධ ටික ආරම්භය ප්‍රතිචාර දක්වන ක්‍රමය වෙනස් කරන එක තමයි අද දවසේදී මේ කියන කාරණා ටික තුල මේ ක්‍රමක්‍රමයෙන් ක්‍රමක්‍රමයෙන් අපේ නුවණ අරගෙන යන්න හදන්නේ ඒ කාරණාව විග්‍රහ වෙන තැනට. ඇයි? ඇහැ කියන්නේ මෙන්න මේ වගේ ස්වභාවයකට. ඇහැ කියන්නේ රූපයෙන් තොරව පණවන්න බැරි දෙයක් කියලා කිව්වා. එතකොට ඇහැ කියලා කියන්නේ මේ මොහොතේ හටගෙන ඉතුරු නැතුව නිරුද්ධ වෙන දෙයක් කියලා කිව්වා. ඊට පස්සේ ඇහැ කියන එක මේ හේතු ටික ඇතිකල්හිම හටගෙන හේතු ටික නිරුද්ධ වෙනකොටම නිරුද්ධ වෙන දෙයක් වගේම මේ තනියෙන් ඇහැයි රූපයයි කියලා දෙයක් ලෝකේ තියෙනවා ඒ ආරම්භය නාම ධර්ම ඇති වෙනව නෙමෙයි. හැම වෙලාවකදීම මේ දර්ශන කෘත්‍යයටයි ඇහැ කියලා කිව්වේ. එතකොට රූපේ කියලා කියන්නේ මේ දර්ශන කෘත්‍යයටමයි. එතකොට මේ මොහොතේ දර්ශන කෘත්‍ය ගැන දැනගන්න මොහොත වෙනකොට දර්ශන කෘත්‍ය ඉතුරු නැතුව වැය වෙලා ඉවරයි. විජානනය වෙනකොට දැනගන්න බව වෙනකොට අර දකින ගති ටික ලක්ෂණ ටික ඉතුරු නැතුව නැති වෙලා ඉවරයි. එතකොට ඒ ටික ඉතුරු නැතුව නැති වුණු තැනක හැම වෙලාවකදීම දෙපැත්තට තිබුණු ලක්ෂණයක් අපිට ජීවිතේ ප්‍රකට කරගන්න වෙනවා.
හැම වෙලාවකදීම මේ දෙපැත්තට මේක වෙන් කරලා ආයතන ටික වෙන් කර ගන්නවා කියලා කිව්වේ නැතිනම් අපි නාම රූප පරිච්ඡේදයක් කරනවා කියලා මුලින් මතක් කළේ ඒකයි. එතකොට අපිට නාම රූප පරිච්ඡේදයක් වෙනකොට දැන් අපිට තියෙනවා බොහොම වටිනා කාරණයක් සිදු කරගන්න දෙයක් එතනදී. ඒ වටිනා කාරණයක් කියලා කිව්වේ හැම වෙලාවකදීම දැන් අපිට තියෙනවා ඇහි දර්ශන කෘත්‍ය කියලා පනවපු තැන ගැන අවබෝධ කරගන්න තැනක්. ඒ දර්ශන කෘත්‍ය ගැන අවබෝධ කරගන්නවා කියනකොට දර්ශන කෘත්‍ය ඇතුලේ දකින්න එපා. මිනිස්සු ගස්කල් ගෙවල් දොරවල් කියන මේ ධර්මතා ටික ඒ ටිකෙන් පරිබාහිරට ගියපු ලක්ෂණ ටිකක් ගැන මේ කතා කළේ. එතකොට ඒක අපේ ජීවිතයට අයිති දෙයක් නෙමෙයි. ඒකට කිව්වේ ස්කන්ධ ටික කියලා නැතිනම් විපාකය කියලා. මේ විපාකයේ ආරම්භය ප්‍රතිචාර දක්වන ක්‍රමයේ විතරයි අද අපිට වෙනස් කරන්න පුළුවන්කම තියෙන පැත්ත. එතකොට ඒ ප්‍රතිචාර දක්වන ක්‍රමයේ වෙනස් කරන්න අවශ්‍ය කාරණා ටික තමයි මේ විදිහට අපි ටිකෙන් ටික විග්‍රහ කරගෙන එන කාරණා ටික. ඇහෙන්තර රූපයත් රූපෙන්තර ඇහත් නැහැ කියලා කිව්වහම මේ දර්ශන කෘත්‍ය මේ විදිහට අවබෝධ කරගන්න කියන කාරණා ටික කිව්වට පස්සේ දැන් අපිට තියෙනවා මේකෙන් ගන්න ජීවිතේට ලොකු පාඩමක්. ඒ දේ තමයි හැම වෙලාවකදීම වර්ණ ලෝකය ගැන සම්පූර්ණම අවබෝධ කරගන්න. දැන් අපිට ওই කාරණා ටිකම සිද්ධ වෙනවා සෝතායතනය ගැනත් කතා කරන්න. සෝතායතනය ගැනත් කතා කරනවා. සෝතායතනය ගැන කතා කරනකොට යං සෝතං චතුන්නම් මහා භූතානං උපාදාය පසාදෝ අත්තභාව පරියාපන්නෝ. යම් සතර මහා ධාතු උපාදාය නිසා හටගත්ත ඇසුරු කරපු පසාදෝ ප්‍රසාදවත් ඒ වගේම අත්තභාව පරියාපන්නෝ ආත්මභාවයේ අනුව ගියපු අනිදස්සන දකින්න බැරි සප්පටික ගැටෙන ස්වභාවයකින් යුක්ත මේ කණෙන් සද්දං අනිදස්සනං සප්පටිකං දකින්න බැරි අහන්න පුළුවන් මේ සද්දයක් සුනිවා ඇසුවනං සුනාතිවා අසනවනං සුනිස්සතිවා අනාගතයට අහනවනං සුනේවා අසන බවක් තියෙනවනං මෙන්න මේ කාරණාවට කියනවා සෝතේ කියලා. සෝතයතනේ සෝත ධාතු සෝත ඉන්ද්‍රිය ලෝකය ద్వාරය සමුද්ද පණ්ඩර මේ කියන වචන ටික දැන් කතා කරනවා මෙන්න මේ සෝතේ කියන තැනට. එතකොට දැන් සද්දේ කියන තැන මේ විග්‍රහ කළේ අර න්‍යායන් ටික යටතේම. ඒ කියන්නේ දැන් කණෙන් සද්දේ අහනවා නම් දැන් කනෙහි සද්දේ පතිත වෙනවා නම් ඒ වගේම සද්දේහි කන පතිත වෙනවා නම් එතකොට මේ කාරණා ටික මේ අඤ්ඤමඤ්ඤෝ පෙන්වන්නේ නිකන් විහිළුවකට වගේ දෙයකට නෙමෙයි. සද්දේහි කන පතිත වෙනවා නම් කනෙහි සද්දේ පතිත වෙනවා නම් මේ කියන කාරණා ටික මේ පෙන්වන්නේ මේ ඔක්කොම එකටම හට ගන්නවා කියන එක කියන්න. මේ ලෝකේ සද්ද තියනවා, තියෙන සද්ද අහනවා නෙමෙයි. ඒ ශබ්දය ලෝකෙ තියෙනවා කියන එක මට ඇති වෙන මඤ්ඤණාවක් කියලා කියන්නේ චේතනාවක් විතරයි. ඒ චේතනාවද මේ මොහොතේම හටගෙන මේ මොහොතේ නිරුද්ධ වෙන එකක්. එතකොට අපිට ලෝකෙ ගැන අවබෝධ කරගන්න පුළුවන්කම තියෙන්නේ ලෝකය කියලා කියන්නේ අපි මේ ආයතන කියන ධර්මතාව ටිකට. ඒකයි ලෝකෝපේසෝ කියලා කිව්වේ. ලෝකයක් මේකමයි කියලා මේ හැම ආයතනයකටම විග්‍රහ කරලා දෙන්නේ. එතකොට දැන් ඔන්න අපිට ඉස්සෙල්ලා අපි කතා කළා ඇහෙන් ගත්ත අරමුණු ටික දැන් ඔබේ ජීවිතය තුළ සම්පූර්ණම අයින් කරන්න. ඇහෙන් ගත්ත අරමුණු ටික පැත්තකින් තියෙනකොට, ඇහෙන් ගත්ත කිසිම අරමුණක් ළඟට මනස ගන්නෙ නැති වෙනකොට දැන් තියෙනවා කිසිමම ඇති බවට ගත්ත වර්ණ සටහනක් නෑ. දැන් ඇහත් එක්කම හටගෙන ඇහැ ඉතුරු නැතුවම නැති වෙන දෙයක්. ඒ වගේම සද්ද ලෝකයේ දිහා බලන ලෝකේ සද්ද තියෙනවා කියලා හිතාගත්ත බව, මේ සද්ද තියෙනවා කියලා හිතාගත්ත ලක්ෂණයත් මේ මොහොතේ හටගෙන ඉතුරු නැතුව නිරුද්ධ වෙන බවකට, කණෙන්තර සද්දයක් සද්දෙන්තර කනත් පනවන්නේ නැති වෙනකොට, එතකොට කන අත්භව පරියාපන්නෝ කියලා කියනකොට ආත්ම භාවයේ අනුව ගියපු දෙයකුයි මේ කන කියලා කියනකොට, මේ කන මේ පුද්ගල බවත් එක්කම හැදුන පුද්ගල බව නිරුද්ධ වෙනකොටම නිරුද්ධ වුණා කියලා කියනකොට, හැම වෙලාවකදීම මේ කන අරඹයා ගොඩ නැගුණු පුද්ගල සංඥාවක් තියෙනවා නම් මේ පුද්ගල සංඥාව මේ හේතු ටිකෙන් හටගත්තේ. මේ හේතු ටික නිරුද්ධ වෙනකොට මේ කන අනුව ජීවත් වුණ පුද්ගලයා නිරුද්ධ වුණා. මොකද අපිට
ඔය පුද්ගල බව ගොඩ නැගෙන්නේ තැන් හයක. ඒ තැන් හය තුල තමයි හැම වෙලාවකදීම අද අපේ මට්ටමට නම් ප්‍රධාන තැන් පහක. ඇස, කන, නාසය, දිව, කය සහ මනස කියන මේ ආයතන පහේ. එතකොට මේ ආයතන පහ තුල තමයි අපිට පුද්ගලයෙක් ජීවත් වෙන බවට කරුණු ඉතිරි කරන්නේ. පුද්ගලයෙක් ජීවත් වෙන බවට කරුණු ඉතිරි කරලා තියන්නේ මෙන්න මේ ආයතන පහ ඇති කල්ලි. එතකොට මේ ආයතන පහ ලෝකේ තියෙනවා කියලා හිතාගෙන ඉන්න කමම තමයි එකම හේතුව පුද්ගල බව අපිට එක දිගට ජීවත් වෙන පුද්ගලයෙක් ඉන්නවා කියන දේ රඳලා තියාගන්න. දැන් අපි හෙට වෙනකොට ඇවිල්ලා මේ ස්ථානයේ බැලුවොත් මෙතන තියෙන මේ පරිසරයේ හෙටත් මේ විදිහට තිබුණොත් තියෙනවා කියලා අපි කියන ඊයේ තිබුණු එක අදත් තියෙනවා. දැන් ඊයේ තිබුණු එක අදත් තියෙනවා කියලා කියන්නේ ඊයේ ඉඳලා මම ජීවත් වුණා කියන එක. ඒ ඊයේ ඉඳලා මම ජීවත් වුණා කියන එක නිකම්ම ආකස්මිකව ගොඩනැගුණු දෙයක් නෙමෙයි. ඊයේ ඉඳලා ඇහැ තිබුණා. ඊයේ ඉඳලා ඒ රූපේ තිබුණා. එතකොට තාමත් ඒක තියෙනවා. මේ ඇහේ නිත්‍ය සංඥාව, රූපේ නිත්‍ය සංඥාව. එදා අහපු ඒ සද්දෙම තමයි තාම ඇහෙන්නේ. එතකොට ඒ කුරුල්ලම තමයි අදත් කෑ ගහන්නේ. දැන් අපිට සද්දෙට කුරුල්ලෙකුත් ඉන්නවා, කුරුල්ලට සද්දෙකුත් තියෙනවා. දැන් මේක ලොකු ප්‍රශ්නයක්, ලොකු අවුලක්. දැන් අපිට හැම වෙලාවකදීම අපි මේ සද්දේ කියන කාරණාව තුළ අපි දැක්කේ නැහැ සද්දේ කියන එක සම්පූර්ණම පුද්ගල බවකින් තොරව හේතු ටික ඇති කල්ලි හටගත් එකක් කියලා. ශබ්දය ශබ්ද මාත්‍රයක් විතරයි. ශබ්දයට වෙනමම සටහන් තිබුණේ නැහැ. ශබ්දය ශබ්ද මාත්‍රයක් විතරක් වෙන තැනක අපි කෙනකෙනා කෙනකෙනා තුළ ඇති සටහන් එකතු කරගෙන උපද්ද ගත්තා කියන බව අපි දැක්කේ නැහැ. ශබ්දය ශබ්ද මාත්‍රයක් විතරයි කියන තැනකදී සුතේ සුතමත්තං කියන කාරණාව මේ විග්‍රහ වෙන්නේ. කණෙන්තර සද්දයක් සද්දෙන්තර කනක් නෙමේ. අපි කන අත්භව පරියාපන්නයි, කන ආත්මභාවය අනුව ගියපු දෙයක්. එතකොට කනේ හැකියාව අනුවයි අපිට සද්දේ පිළිබඳව ගැටෙන්නේ. එතකොට කනේ හැකියාව අනුව සද්දයක් ගැටුණට පස්සේ අපි කනේ හැකියාව පිළිබඳ දැනගන්නවා. අපි හිතනවා සද්දේ දැනගත්තා කියලා. දැන් දැනගත්තේ හැම වෙලාවකදීම වේදනා සංඥා කියන ටිකක්. හැබැයි අපේ නුවණ යන්නේ කන ගැන දැනගත්තා කියන එකට. එතකොට දැන් කන කියන දේ විග්‍රහ වෙන තැන අපිට හොඳට දකින්න වෙනවා මේ තියෙන කණක් ගැන නෙමෙයි මේ කතා කරන්නේ. සද්දේ ගෝචර වෙනකොටම සද්දේ කියන එකත් එක්කම උපදින එකක්. මොකද කන කොච්චර තිබුණත් වැදගත් වෙන්නේ නැහැ සද්දේ නැත්තම්. අපිට කන, අපි කියන්නේ කන ඇහෙන්නේ නැහැ කියලා. සද්දේ ඇහෙන්නේ නැති නිසා. ඒ වගේම සද්ද කොච්චර තිබුණත් වැඩක් නැහැ කන නැත්තම්. අපිට සද්දේ ගැන දැනගන්න බෑ. නිසා මේ කන සහ සද්දේ කියන එකේ පෙරපසු නැතිව හට ගැනීම තුළ තමයි අපි කනත් සද්දයක් කියන තැන මේ කතා කරන තැන තියෙන්නේ. කන නම් සද්දේ තියෙනවා, සද්දේ නම් එතන කන තියෙනවා. එතකොට හැබැයි මේ කන සහ සද්දේ කියන තැන හිතන්න එපා. අපි දැනගන්න සද්ද ශබ්දය ශබ්ද මාත්‍රයක් විතරයි. ඒ ශබ්දයේ තුල දැන් අම්මා කියන වචනේ ඇහෙනකොට අම්මා කියලා හදාගන්න චිත්තජ රූපයේ ශබ්දේ නෙමෙයි. ඒක චිත්තජ රූපයක හිතෙන් දැනගත්ත අම්මා කියන විජානන ස්වභාවය. හැබැයි මේ අම්මා කියන තැන ඇති වුණු මේ ලක්ෂණ ටිකක් තිබුණා. මේ ලක්ෂණ ටිකට තමයි කියන්නේ හැම වෙලාවකදීම ශබ්දේ කියන ශබ්දවත් ගතියට. ඒකට තමයි කියන්නේ ශබ්ද මාත්‍රය කියලා. ඒ ශබ්ද මාත්‍රය දැනගන්න එක අම්ම නෙමෙයි, රූපේ නෙමෙයි. ඒ වගේම මේ ශබ්ද මාත්‍රය දැනගන්න මට්ටමත් කොයි වෙලාවකවත් ශබ්දේ නෙමෙයි. ඒක විජානන බව. දැන් අපි හිතමු අපි නොදන්නා යම් ශබ්දයක් අපිට ඇහෙනවා. අපි ඒ ශබ්දේ කවදාවත් අහලා නැහැ. හැබැයි අපි ශබ්දය ගැන ඇහුණ බව දන්නේ දැනගන්න මොහොතේදී මිසක ශබ්දය කියන තැනදී නෙමෙයි.
අපි ශබ්දය ගැන දන්නේ දැනගත්ත මොහොතේදී මිසක ශබ්දය ඇහෙන මොහොතේදී නෙමෙයි. ශබ්දය ඇහෙන මොහොතේදී අපේ මුළු ජීවිතේම අත්භව පරියාපන්නෝ කියන්නේ ඒකයි. මුළු ආත්ම භාවයේම වැය වෙලා ඉවරයි ප්‍රසාදවත් බවට. මුළු කෙනාම සද්දේ වෙලා. සද්දේ කෙනා වෙලා. ශබ්දේ ගෝචර කරගන්නකොට මුළු කනම ශබ්දේ වෙලා ශබ්දේ කන වෙලා නැතිනම් කෙනා කන බවටපත් වෙලා කන කෙනා බවටපත් වෙලා හැම වෙලාවකදීම මේ අඤ්ඤමඤ්ඤ සිද්ධියක් ශබ්දේ ඇහෙන බව ඒ වෙලාවේදී ඒ ස්කන්ධ පංචකයේම ඒ පුද්ගල බව නිර්මාණය කරගෙන තියෙනවා. ඒක වර්ධව ගන්න එපා පුද්ගල බව නිර්මාණය කරගෙන කියලා කිව්වේ ඒ තුල වෙනම නව කෙලස් ටිකකින් හදාගත්ත පුද්ගල බවක් කියන එක නෙමෙයි. ඒ ස්කන්ධ පංචකයේම තමයි මේ කෙනා කියන මට්ටම හදලා දුන්නේ. ඒ වගේම මේ ස්කන්ධ පංචකය ඉතුරු නැතුව නැති වෙන තැනමයි ওই කෙනා කියන මට්ටම නිරුද්ධ වුනේ. ඒක ශේෂ මාත්‍රයක්වත් ඉතුරු වෙන්නේ නැහැ. එතකොට හැබැයි ඒ ටික තුල කිසිම සද්දේ ගැන දැනගන්න බව තිබුණේ නැහැ. කන බිඳුණු බව දැනගන්න පුළුවන් සද්දේ ආරම්භය දැනගන්න ලක්ෂණයක් තිබුණේ නැහැ. ශබ්දේ ආරම්භය දැනගන්නේ ශබ්දේ නොවුණු තැනක. අපි උදාහරණයක් නැවත නැවත කියන උදාහරණයක් අහලා ඇති. හිටගෙන ඉන්න තැන දකින්න පුළුවන් එතනින් අයින් වෙලා මෙන්න මෙතනයි කියලා. හැබැයි අපි දන්නේ නැහැ අපි හිටගෙන හිටපු තැන මිසක හිටගෙන ඉන්න තැන නෙමෙයි කියලා. ඒ වගේ අපිට ශබ්දය ගැන කතා කරන්න පුළුවන් හැබැයි ශබ්දේ නොවන තැනක ඉඳලා. අපිට ශබ්දය අහන්න පුළුවන් ශබ්දේ දැනගන්න පුළුවන් හැබැයි ශබ්දය දැනගන්නේ ශබ්දේ නොවන තැනක ඉඳලා. ඒක දැනගන්න මට්ටම. දැනගන්නේ මොකද්ද? වේදනා සංඥා කියන ගති දෙකක්. අපිට දැනගන්න බෑ කවදාවත් ශබ්දයක්. දැනගන්නේ වේදනා සංඥා දෙකක්. වේදනා සංඥා දෙකක් දැනගන්න තැනක අපි ශබ්දය ගැන කතා කරනවා. එතකොට ඒක හරියට අර අපි කලින් දේශනාව තුර කතා කළා වගේ වැස්ස නොවුණු තැනක වැස්ස ගැන කතා කරනවා වගේ දෙයක්. වැස්ස නොවුණු තැන වැස්ස ගැන කතා කරන්නේ. අපි පැයක් තිස්සේ වහින වැස්සක් ගැන කතා කරනවා. දැන් පැයක් තිස්සේ වහින වැස්ස තිබුණේ කොහෙද? ඒ පැයක් තිස්සේ වැහි බින්දුවක් එක තැනක තිබුණාද? ඒ වගේම පැයක් තිස්සේ තිබුණු කොයි වැහි බින්දුවද ඔය වැස්ස උනේ? අපිට වැස්ස පණවන්න තැනක් නැති වෙනවා. ඒ වගේ අපි ශබ්දය ගැන කතා කරන්න අපිට තැනක් නැති වෙන්න ඕනේ. හැම වෙලාවකදීම ශබ්දය කියන තැන විජානන භවෙන් දකින්න එපා. ශබ්දය කියන මොහොත අපි කවදාවත් නොදැන ගන්න මට්ටමක තිබුණේ. ඒක බොහොම ගැඹුරු සිද්ධියක් මේ කතා කරන කාරණේ. එහෙනම් අපි ඇහැ ගැන කතා කරලා කරලම ගොඩක් දෙනෙකුට ඇහැ ප්‍රධානයි. නමුත් ශබ්දය වගේ දෙයක් ප්‍රකට නැහැ. සුතේ සුතමත්තං කියන්නේ අපි ශබ්දය ඇහුණ දේ ඉවරයි කියලා හිතා ගන්න කම නෙමෙයි. සුතේ සුතමත්තං කියලා කියන්නේ හැම වෙලාවකදීම මෙන්න මේ බවට. ඒක අපිට කවදාවත් අත්දකින්න බැරි තැනක් කියලා කිව්වේ සුතේ සුතමත්තං කියලා කියනකොට ඒක සම්පූර්ණම අපේ ජීවිතේට වැය වෙලා ඉවර වෙන අවසාන වෙන තැනක්. එතකොට ඒ සුතේ සුතමත්තං කියන මොහොත අපේ ජීවිතේට වැය වෙලා ඉවර නිසා අහන ලක්ෂණයට අපේ හිත සම්පූර්ණම ජීවත් වෙනවා කියන බව ගෙවිලා වැය වෙලා අවසාන වෙලා නිසා අපිට ඒක දැනගන්න පුළුවන් කමක් ඇත්තේ නැහැ. අපි දැනගන්නේ ඒ ශබ්දය නොවන තැනකට ගිහිල්ලා. ඒ ස්කන්ධ පංචකයේම ශබ්දය දැනගන්න බෑ. ශබ්දය පිළිබඳ දැනගන්නේ විඥානනයේ පිළිබඳව මට්ටමකින්. හැබැයි ඒ ශබ්දය ගැන දැනගන්න මොහොත ශබ්දේ නෙමෙයි. ශබ්දය පිළිබඳ දැනගන්න මොහොත ශබ්දේ නෙමෙයි කියන එක පිළිබඳව මම දන්නේ නැත්තම් මම තීරණය කරන්නේ ශබ්දය ගැන විතරක් නම් එතකොට මම තීරණය කරන ශබ්දය ගැන ඒක වැරදි දර්ශනයක් වෙනවා. මම ශබ්දය ගැන තීරණය කරන ඒ තීරණය අනිත්‍ය වුණ තැන නිට්ටයයි කියන විපල්ලාස සංඥාව පතිත කරගත්ත දෙයක් වෙනවා. ඒක නිසා අපිට ඒ විපල්ලාස සංඥාව වැරදි දෙයක් හැටියට අවබෝධ කරගන්න අවශ්‍ය නිසායි අපිට මේ කණේ ස්වභාවය අවබෝධ කරගන්න වෙන්නේ. එතකොට සුතේ සුතමත්තං කියලා කියනකොට ඇහෙන දේ ඇහිම් මාත්‍රයක් විතරයි කියනකොට කොයි වෙලාවකවත් ඇහෙන දේ දැනගන්න මොහොත එහා ගියපු දෙයක් ගැන හිතන්න එපා.
ඇහෙන දේ දැනගත්ත මොහොතේදී ඒ දැනගන්න ලක්ෂණය දැනගන්න බවින්ම ඉවර වෙලා යනවා. එතකොට දැනගන්න බවින් ඉවර වෙනකොට එතන ශබ්දේ නෑ, ශබ්දේ වැය වෙලා ඉවරයි, කන වැය වෙලා ඉවරයි. කන වැය වෙලා ඉවර වුණ තැනක තමයි අපි ශබ්දේ පිළිබඳව දැනගන්නේ. එතකොට අපි ඔය දැනගන්න ශබ්දයේ තුල තමයි අපි ජීවිතයේ හැම වෙලාවකදීම සංකල්පේ නැතිනම් දුක මේ හැම දෙයක්ම හදාගන්නේ. දැන් අපිට එළියේ තියෙන ශබ්දයේ ආරම්භය උපේක්ෂාසහගත වෙන්න පුළුවන්, දුක් වෙන්න පුළුවන්, ගැටෙන්න පුළුවන්, ඕන දෙයක් ඇති කරගන්න පුළුවන්. හැබැයි ඒක කෙනෙක් කෙනා සතු දෙය. ඒක ශබ්දයෙන් ආපු දෙය නෙමෙයි කියලා කිව්වේ ඒකයි. ශබ්දයේ ආරම්භය දුක හදාගන්නවද, සැප හදාගන්නවද කියන කාරණය අපි ශබ්දයේ ආරම්භය ජීවිතයේ ජීවත් කරවන්න හදන තැනක තියෙන ලක්ෂණ ටික. ඒක නව කර්ම මට්ටම. ශබ්දය ශබ්ද මාත්‍රයක් විතරයි කියලා කියනකොට ශබ්දය හැම මොහොතකදීම නව කර්ම ලක්ෂණ ටික දකින්න බැරි මට්ටමක්. එළියේ තියෙන ශබ්දය දැනගත්ත කියන මට්ටමක් ඉදිරිපත් වෙන්න බැරි මට්ටමක්. එතකොට ඒකත් අපිට නුවණක් විතරයි පවත්න්න පුළුවන්. ශබ්දයේ ඉදිරු නැතුව නිරුද්ධ වුණ තැනක තමන් තමන්ගේ හිතේ ලක්ෂණ ටික දැනගත්ත කියන මට්ටමේ නුවණක් පවත්න්න විතරයි පුළුවන්. එතකොට හැම වෙලාවකදීම සද්දේ නිරෝධයත් තමන් දැනගත්ත දැනගන්න ලක්ෂණ ටිකේ ඉතුරු නැතුව නිරුද්ධ වෙන බවත් ගැන යාට නුවණක් තියෙනවා. එතකොට දැන් සද්දේ නිරෝධය සහ තමන් දැනගන්න බවේ නිරෝධය අවබෝධ කරගන්න එක තමයි අපිට අවශ්‍ය වෙන තැන. එතකොට අපිට ඒකට තමයි මේ කන ගැන අවබෝධ කරගන්නේ. අද අපිට පුද්ගල භවකින් තියෙනවා කන කියලා ලෝකෙ තියෙනවා කියලා හිතාගත්ත ධර්මයක්. කන කියලා ඇති බවට ගත්ත මේ ධර්මය වෙනස් වෙන්න ඕනේ. එක දිගට තියෙන සද්දයක්, එක දිගට තියෙන කනක් කියන මේ සංකල්පය අපි නොදන්නා, අපි දන්නා කනක් හෝ කයක්. එතකොට මේ කන කියන තැනදී අපි ශබ්දයක් තියෙනවා කියලා හිතාගෙන හිටියොත් ඒ හිතාගෙන ඉන්නෙම අපි කන කියන දෙයක් තියෙනවා කියන තැනක, කනක් ගැන හිතාගෙන හිටියොත් ඒ ඉන්නේ ශබ්දේ කියන තැනක තියෙනවා කියන සංකල්පය තුළ. මේ දෙකම අඤ්ඤමඤ්ඤව අපිට අවබෝධ කරගන්න සිද්ධ වෙනවා. එකිනෙකට මේ දේ දැනගන්න මට්ටමකට අපේ ජීවිතය ගැන අවබෝධයක් ගන්න නම්. එතකොට දැන් මෙතනදී අපිට ඇත්තටම යථාභූත ස්වභාවය ගැන තේරුම් ගන්නකොට මේ කාරණේ අපිට දැන් කන පිළිබඳව ගියපු යථාර්ථවාදී නුවණ අපේ ජීවිතයට ගෙනල්ලා දීලා තියෙනවා. කන පිළිබඳව ගියපු යථාර්ථවාදී නුවණක් කියලා කිව්වේ පෙර නොතිබීම හටගෙන ඉතුරු නැතුව නිරුද්ධ වෙන අත්භව පරියාපන්න වුණ ආත්ම භාවය අනුව ගියපු සිද්ධියකුයි කන කියන්නේ. එතකොට කන නොවන සිද්ධිය අතරින් අයින් කරගන්න. එතකොට ඕගොල්ලෝ සද්දේ පිළිබඳව දන්න කන් තියෙනවා නම් ඒ ඔක්කොම අයින් කරගන්න. එතකොට ලෝකේ කුරුල්ලොන්ගේ සද්ද, මිනිස්සුන්ගේ සද්ද, බැනුම් වල හඬ, හොඳ කීමේ හඬ, එතකොට අපිට ලෝකේ යම්තාක් ශබ්ද ගැන මේ අහවල් ගායකයාගේ ශබ්දය, අහවල් ගායිකාවගේ ශබ්දය, ශබ්දයට රූපත්, රූපයට ශබ්දත් මේ ඔක්කොම දාගන්න කම, එළියේ තියෙනවා කියලා දැනගන්න ශබ්දයේ දැනගන්න කම, මේ ගති ඔක්කොම අපිට තේරෙන්න ඕන විජානන කෘත්‍ය තුළ පංච උපාදානස්කන්ධය තුළ හදාගත් එකක් කියලා. එතකොට තේරෙනකොට තමයි අපිට ඇත්තටම සලායතන නිරෝධයේ පැත්තට මනස යොමු වෙන්නේ. ඇත්තටම කණේ ස්වභාවය අනාත්මයි නේද? කණේ ස්වභාවයේ ශුන්්‍යතයි නේද? මෙතන සත්පුද්ගල භවකින් ගන්න කිසිම දෙයක් තිබුණේ නෑ නේද? හිස් දෙයක් හැටියට අපිට තේරෙන්නේ ශුන්්‍යෝගාමෝපේසෝ මේ හිස් ගමක් කියලා කියන්නේ නිකන් නෙමෙයි. එතකොට මේ හිස් දේ ඇති තැනක අපි පුරෝගෙන තියෙන කියන කාරණය අපිට හොඳට අවබෝධ කරගන්න පුළුවන්කම තියෙනවා මේ කාරණා ටික විග්‍රහ කරලා බලනකොට. එතකොට මේ ආයතනෙන් ආයතනයට අපිට කතා කරලා ආයතනෙන් ආයතනයට අපිට සංග්‍රහ කරගෙන බලනකොට හොඳට පේනවා. දැන් ඇහෙන් තියෙන නිමිති ටික අයින් කරගත්තා. දැන් අපි කනෙන් තියෙන නිමිති ටික අයින් කරගත්තා. එතකොට දැන් අපිට ලෝකේ තියෙන වර්ණ සටහන් නැහැ ආයතනත් එක්ක හදාගත්ත බව. තියෙන ශබ්ද නැහැ හේතු ටිකත් එක්ක හදාගත්ත බව. එතකොට මේ මොහොතේ වර්තමානයේ තුල විතරයි ඇසුරු වෙන්නේ. ඇසුරු වෙලා වර්තමාන තුල මොහොතේ නැති වෙන දේ ගැන අපි පස්සේ නැවත නැවත ඇති හැටියට උපද්ද ගන්න කමයි විඳින්නේ. මෙන්න මේ ලක්ෂණය අපිට මේ තුල ප්‍රකට වෙනකොට
අපිට තේරෙනවා මේක දෙකක් කියලා. එතකොට හිතේ තියෙන ගතිය එළියට දාලා විඳින්න හදින මේ මෝඩකම අපේ ටිකෙන් ටික ටිකෙන් ටික දුරු වෙනවා. මෙතන තියෙන යථාර්ථය අපි අවබෝධ කරගන්නකොට. එතකොට නාම ධර්මතා ටික සහ රූපය කියන කාරණාව දෙපැත්තට බෙදිලා නාම රූප පරිච්ඡේදයක නුවණක් එනවා. අන්න ඒකට එතනට අදාළ කාරණා ටික තමයි අපි මේ විදිහට මේ කාරණාව තුළ විග්‍රහ කරගන්නේ. ඒ තුළ උපදින මේ සම්මර්ෂණය තුළ මේ ශ්‍රවණය තුළ උපදින නුවණ තමයි අපිට ජීවිතයට වැදගත් වෙන්නේ. ඒක නිසා කවුරුත් බොහොම ශ්‍රද්ධාවෙන් මේ කියන කාරණා ටික තමන්ගේ ජීවිතයට යොදා ගන්න ධර්මයේ දන්න බවකට නෙමෙයි ප්‍රායෝගික අවබෝධ වෙන බවකට මේ කාරණේ යොදා ගන්න කියලා කාටත් කල්යාණ මිත්‍ර භාවයෙන් මතක් කරනවා. හොඳයි. අද දවසේදී අපි යෝනිසෝ මනසිකාරාදී පවත්තලා බොහොම වටිනා කුසලයක් සිද්ධ කරගත්තේ. මේ සිද්ධ කරගත්ත සියලු කුසල් අපි මේ වෙලාවේදී අනුමෝදන් කළ යුතු අයට අනුමෝදන් කරනවා. පළමුවෙන් සියලු කුසලය අපි හැම දිනාටම අර්ථයෙන් ධර්මයෙන් අනුශාසනා කළ අපේ ධර්මාචාර්ය අවසරයි මාංකඩවල සුදස්සන ස්වාමීන් වහන්සේට, අවසරයි මාංකඩවල නන්දරතන ස්වාමීන් වහන්සේට, රාහුල ස්වාමීන් වහන්සේට, ස්වාමීන් වහන්සේලා දෙනමටම උතුම් වූ නිවනින් සැනසෙන්නටම මේ සියලු කුසලය හේතු පාරමිතාවක්ම වෙත්වා කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම මේ සියලු කුසලය ඉෂ්ඨකාරක ස්ථානාධිග්‍රහිතාදී සියලු දේවගණ සමූහයා මේ පින් සතුටින් සාදුනාදයෙන් අනුමෝදන් වෙත්වා. ඒ සියලු දෙනාටම මේ පින් අමා මහ නිවනින් සැනසෙන්නටම හේතු පාරමිතාවක්ම වෙත්වා කියලා සාදු කියලා දෙවියන්ටත් පින් දෙන්න. ඒ වගේම අද දවසේදී මේ ධර්මදේශනාවේ දායකත්වය ඊ නිශාන්ත සේනාධීර මහත්මයා, ඒ සන්ධ්‍යා ටෙක්ස්ටයිල් අධිපති නිශාන්ත සේනාධීර මහත්මයා දරන්නේ. එතුමා බලාපොරොත්තු වෙනවා අපවත්ී වදාළ අවසරයි ධර්ණාගම කුසල ධම්මනායක මාහිමිපාණන් වහන්සේට ප්‍රාර්ථනීය බෝධියකින් උතුම් නිවනින් සැනසෙන්නටම මේ කුසලය හේතු වේවා කියන සත්පුරුෂ ප්‍රාර්ථනාව සිද්ධ කරනවා. ඒ වගේම නිශාන්ත සේනාධීර මහත්මයා නමින් මිය ගිය සියලු ඥාතීන්ටත් පුණ්‍යානුමෝදනා කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ මිය පරලෝ ගිය සියලු ඥාතීන් මේ පින් අනුමෝදන් වෙත්වා. ඥාතීන්ටත් උතුම් නිවනින් සැනසෙන්නම මේ කුසලය හේතු පාරමිතාවක්ම වෙත්වා කියලා සාදු කියලා පින් අනුමෝදන් කරන්න. ඒ වගේම අද දවසේදී ඒ ධර්මදේශනා දායකත්වයේ දරූ අංක 45 පල්ලිය පාර රත්නපුර පදිංචි සන්ධ්‍යා ටෙක්ස්ටයිල් අධිපති ඊ නිශාන්ත සේනාධීර මහත්මයා ප්‍රධාන ඒ පවුලේ සියලු දෙනාටත්, ඒ වගේම ධර්ම ශ්‍රවණය කරන ඔබ සියලු දෙනාටමත් මේ සියලු කුසලය එකසේ හේතු ආසනා වීමෙන් හැම දිනාටම ඝෝර කටුක භයංකර දුක් සහිත සසරෙන් එතරව ලබන අමත මහා නිර්වාණ සුවය සාක්ෂාත් කරගන්නටම මේ සියලු කුසලය හේතු පාරමිතාවක් වේවා කියලා සාදු කියන්නේ. හොඳයි, හැම දිනාටම තෙරුවන් සරණයි.